ඔන්න ඉතින් ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එක. ඉතින් අද ගෙනල්ලා තියෙන බර්ෂමාළු ගැන. ඉතින් බර්ෂමාළු ගැන දැනගන්න අන්තිම එක එක්ක වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව අද වීඩියෝ එක පටන් ගමු. ඉතින් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා support එකක් දෙන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඒ වගේම අන්තිම එක එකතු වෙලා ඉන්නේ කියලා ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරන ගම අන්තිම එක ඉඳලා වීඩියෝ එක හොඳයි නම් ලයික් කරගෙන යාළුවන්ටත් බලන්න ෂෙයා කරගෙන WhatsApp status එකෙන් දාගෙන යමු එහෙනම් අපි වීඩියෝ එකට. මේ මොන් බයිෂමාළු ඇත්තෙන්න මොන්ස්ටර් කාණ්ඩට මොන්ස්ටර් කාණ්ඩ කියන්නේ මස් කන මාළු ගුවම ඉතින් දන්න ගොඩක් කට්ටිය මොන්ස්ටර් ගුවම ගොඩක් කට්ටිය දන්නගෙන ඉතින් ඒ මාළු කාණ්ඩේ තමයි ඉතින් මේගොල්ලන්ගේ ටැංක් සෙටප් ගැන කතා කරමු අපි දැන් ටැංක් සෙටප් ගැන කතා කරාම මේගොල්ලන්ගේ ටැංක් එක සාමාන්‍යයෙන් උපරිම ගන්න බෑ උපරිම කියන්නේ ඔයාට අඩි 4ක් නෙමෙයි මං කියන්නේ උපරිම අඩි 6-7ක් වුණා කියන බණන් ඒත් ගොඩක් හොඳයි මොකද මේ මාළුව පුංචි කාලේදී ටැංකේ වෙච්චර අවුලක් නැහැ කියන අඩි 4ක් විතර තිබ්බත් උපරිම ඇති පුංචි කාලේ අඟල් 3-4 වගේ කියනෙද්දි එතකොට මාළු ටික ටික ලොකු වෙනවනේ ඉතින් ලොකු වෙද්දී උගන්ට ටැංක් හදන්න පුළුවන් වෙනවනේ කියන්නේ ටැංක් එක ලොකු මේක් ගත්තම කිසි ප්‍රශ්නයක් නැහැ ඉඩ කඩ ඇතුව හැදෙනවා එතකොට සතා හොඳට හැදිලා එනවා ඉතින් නැත්තම් ඔයගොල්ලෝ කරන්න පුළුවන් අර උපරිම ගන්න අඩි 4 ගන්න අඩි 4ක් අරගෙන ඉඩට ලොකු එකක් හදලා මාළුව දාන්න පුළුවන් ගොඩක් හොඳයි ඉතින් ඒ කියන්නේ දැන් හදලා අවුරුදු ගානකින් නෙමෙයි ටක් ගාලා ශනිකම් වගේ කියන්නේ හත් ගේන හැල්ලා හදලා ලොකු හරි ලොකු ටැංකියක් දෙන්න පුළුවන් නම් ටැංකිය හොඳයි ඉතින් ඒක ටැංකියේ තත්ත්වය ගැන දාලා ටැංක් එකේ අපිට අඩියට දාන්න පුළුවන් ගල් වර්ගයක් එහෙම නැත්නම් වැලි වර්ගයක් දාන්න පුළුවන් ඉතින් රෙඩ් ගාර්නට් සෑන්ඩ් ඒ තමයි ගොඩක් පාවිච්චි කරන්නේ ඉතින් නෝයි අඩියට ඉතින් කොටයක් වගේ දාන්න බලමු මොකද වෙන්නේ හැංගිලා ඉන්න බණ ගොඩක් හොඳයි ඒ වගේම ලයිට් එකත් එච්චර එළිය අඩු එකක් දැම්මනම් ඒකත් ගොඩක් හොඳයි ඉතින් ටෙම්පරේචර් එක ගැන හිතුවොත් ඒක නෝමල් ටෙම්පරේචර් එකේ ඉන්න ඕනේ එතකොට pH එක ගැන හිතුවොත් ඒක 7-8ක් වගේ 7-8ක් වගේ තියෙන ඕනේ කියන්නේ ඒකට වැඩි කරගන්න නම් ඔයාලට කොරල් පර ඒ වගේ ටිකක් දාලා වැඩි කරගන්න පුළුවන් ඉතින් ඒ වගේම සෙරමික් රින්ග්ස් ඒ වගේ මේ ඒවා දාන්නත් පුළුවන් ෆිල්ටර් එකට ඉතින් ෆිල්ටර් එක ගැන කතා කරොත් ටැංක් එකේ ස්පොන්ජ් ෆිල්ටර් කෝන ෆිල්ටර් එතකොට හොඳයි ගොඩක් හොඳයි බොයුගේ අර බොයු නැත්තම් වෙනමක් හරි ට්‍රීන් වන් ෆිල්ටර් එක ඒක නැත්තම් ටොප් ෆිල්ටර්යක් හරි ගන්න පුළුවන් ගොඩක් හොඳයි ඉතින් තව ෆිල්ටර් ජය තියෙනවා ඉතින් මම ෆිල්ටර් එක වැඩි කතා කරන්න ඒක බඩ ඔයගොල්ලෝ සැලකීමක් දෙන්න ඉතින් ඊළඟ කතා ගන්න ඕන ටැංක් එකේ සෝරි බයිෂමාළු දෙන කෑම පිළිබඳ ගත්තම මේ බයිෂමාළු ඉන්නේ ටැංක් එකේ අඩි යට يعني වැඩි උඩට ඉන්නේ නැහැ. ඉතින් මේ ගන්න තියෙන ඕනේ කිලන කෑම. එහෙම නැත්නම් සිංකින් බැලට්. ඉතින් සිංකින් බැලට් දෙද්දී මෙවන්ට දෙන්න පුළුවන් කානිවෝ සිංකින් බැලට් එකන. හිකාරි කානිවෝ සිංකින් බැලට් එක නෙවෙයි නැත්නම් කොපෙන්ස් එකේ සිංකින් කොපෙන්ස් එක දිනා එකක් දෙන්න පුළුවන්. ඉතින් එයා තමයි පැලට් රජෙන් දෙන්නේ මම දන්නේ තව තියෙනවද කියලා. මම සාමාන්‍යයෙන් දෙන්නේ තමයි බහුල වශයෙන් භාවිත වෙනේවා. ඉතින් මෙහන මස් මාංශ විදියට ගත්තොත් ඉස්ස දෙන්න පුළුවන් වැව් මාළු ගොඩක් හොඳයි ඒ කියන්නේ වැව් මාළු දෙන්න බණ ඉස්සරන්න මරන් අටතර ගොඩක් හොඳයි සාලෝ දෙන්න පුළුවන් ඒ වගේ මාළු ජාති දෙන්න පුළුවන් කියන්නේ ඉස්ස සාලෝ තමයි ගොඩක්ම දෙන්නේ ඉස්ස සාලෝ වැව් මාළු ඔය තුන තමයි ගොඩක්ම දෙන්නේ ඉතින් කෑම ජාති කියන අම්මා ඉදරන් ගන දල වශයෙන් දවසක් ඇති කියලා ඉතින් මේ මාළු එකට හදා මේ මාළු වෛෂ මාළුත් එක්ක හදන්න පුළුවන් තව මාළු ජාති ඉන්නවා ඉතින් ඒ ගැන කතා කරොත් අරවාණා ආටිසි ඒ වගේ මාළු ජාති ඇති කරන්න පුළුවන් මොන්ස්ටර් ගන්නට ඇත්තන මාළු ඉතින් හැබැයි මෙහෙමයි එක ටැංක් එකේ හදද්දි බයිෂ නෙමෙයි මං කියන්නේ වෙන ඇරවාණ බයිෂ එතකොට ආටිසි බයිෂ TSN ඒ වගේ එක එක ජාති කලවම කමියුනිටි විදිහට හදද්දි ඒ ප්‍රමාණවල කියන්නේ ඒගොල්ලෝ වර්ධන වේගයේ එක සමාන මාළු දාන්න ඕනේ නැත්නම් අපි හිතමු ඇරවාණ කෙනෙක් ඉඳලා මේ මාළුව ඉක්මනින් ඉක්මනින් ලොකු වෙලා බයිෂ හිමීට හිමීට ලොකු වෙනවා නම් සමහරට ඇරවාණ බයිෂවා මේ ගන්නත් පුළුවන් එහෙම වෙන්න පුළුවන් ඒ නිසා ඒක ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න මම නම් කියන්නේ ඒ මාළුන්ට ඒ ටැංකියක් දෙන්න වගේ පුළුවන් නම් හොඳයි කියන්නේ සාමාන්‍ය එක වර්ධන වේගයක් තියෙන මාළු එක ටැංකියකට වගේ දෙන්න හදන්න පුළුවන් නම් හොඳයි ඉතින් ඒක ඔයගොල්ලෝ තීරණය කරන්න ඉතින් මේගොල්ලන්ගේ
වර්ග ගැන කතා කරොත් අපි වර්ග ගැන කතා කරන්නේ නෑනේ වර්ග ගැන කතා කරොත් එක එක වර්ග ඉන්නවා ඉතින් සෙනගල් භාෂ ඒ වගේම එන්ඩිජරි භාෂ එතකොට පොලිප්‍රස් ඒ වගේ එකේ ජාති ඉන්නවා ඉතින් තව ඉන්නවා හයිබ්‍රිඩ් භාෂස්ලා ඉතින් ඒ වගේ ඉන්නවා කියන්නේ ඒ වගේ ඉන්නවා ඉතින් ওই ටික තමයි භාෂ ගැන අලුතින් හදන එකෙන්ට කියන්න තියෙන්නේ ඉතින් එහෙනම් අදට මම වීඩියෝ එකෙන් ගිහින් ඉවර කරනවා ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරගෙන යන්න පොඩි උදව්වක් දෙන්න help එකක් ඉතින් subscribe 1000ට යමු ඉතින් ඒකට subscribe 1000 පිරෙන්න help එකක් දෙන්න ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ටිකක් ඉගෙන ගන්න like කරලා support එකක් දෙන්න ඒ වගේම යාළුවන්ට බලන් share කරලා එකතු වෙන්න ඉතින් subscribe කරන්න අපි හින් එන්න අදට සුබ දවසක් සියලු දෙනාට මේ සුබ දවසම වෙනුවෙන් මා කිඳු පෙට් ෂෝ